වෙලාවරයි 9:00 බඩගින්නක් ආවා කොත්තුවක් කන්න යන්න කියලා බාද්දි අපිට ළඟම තියෙන ලේවැල්ල හම්දියේ තියෙන කොත්තු කඩේ හැබැයි කවදාවත් ගිහිල්ලා නැහැ අර පේන්න තියෙන කඩේ අදම තමයි මුලින්ම මේ යන්නේ ඔතනින් එහාට මෙහාට ගියාට ඉතින් ගිහිල්ලා නැහැ කවදාවත් යන පළවෙනි දවසේ මේ එක්ස්පීරියන්ස් එක ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න බැලුවා මෙතන පාර දෙපැත්තේ කඩවල් දෙකක් තියෙන අපි අද යන්න බැලුවේ ද ෆයින් ඩයින් කියන මේ කඩේට මොකද මේකේ කොත්තු කොටන සද්ද ඇහුණා කොත්තුවක් නම් අනිවාර්යෙන්ම ඉතින් කොටන කොත්තුවක් තමයි වගේ නම්බර් 1 තාච්චේ දාන එකට මම වැඩි කැමති නැහැ සාමාන්‍ය මේ වගේ පොඩි කඩයක් එක බලනකොට ඇත්තටම කඩේ පිරිසිදුයි පිරිමි ළමයිම ඉන්නේ කොල්ල පස් දෙනෙක් හිටියා කඩේ කොල්ල වසුනා මාරක්ටිව් කඩේට ගිය ගාම ටක් ගාලා මේසෙත් සුද්ධ කරලා වතුර දීලා වාඩි වෙන්න කියලා මොනවද ඕනේ කියලා අහලා මට ඉක්මනට දානවා මං කිව්වේ කොට්ටුවක් නම් අනිවාර්යෙන්ම කැටියෙ කොටපු කොට්ටුවක් වෙන්න ඕනේ නැත්නම් තාජි කොට්ටු නම් මට ලොකුවට අල්ලන්නේ නැහැ සීතලරෑ මේ වගේ දුන් දාන කොට්ටුවක් දැක්කම ඔයාලට මොකද හිතෙන්නේ මටත් ඒ දෙම තමයි හිතෙන්නේ පාරම සුවඳයි චිකන් ගොඩක් පේනවා කියලාම වැඩක් නැහැ කනකන් ඉවසILLක් නැහැ මේක චිකන් ෆුල් කොට්ටුවක් කියලාම වැඩක් නැහැ මේකට මේක කන්න අපිට දෙනවා චිලි පේස්ට් එකක් සෝස් චිකන් හොදි කොමත් එක්ක මේ දුන් දාන වයිබ් එක නම් කියලාම වැඩක් නැහැ මේ දවස්වල කොහොමත් නුවර සීතලයි ඒ සීතලට මේ වගේ රස්නේ කෑමක් හොඳ සැරට ලැබුණාම I think කියලාම වැඩක් නැහැ චිලි පේස්ට් උට්ට දාගෙන චිකන් ග්‍රේවි ටිකක් දාගෙන සෝස් උට්ට දාගෙන මික්ස් කරන් කනකොට I think පරව පන්තියේ හෝටල් වල කෑම පරාදයි අප්පා පාලට පේනද චිකන් උත් තියනවා මදි නොකියන්න පළවෙනි කට කාලා බලන්න යන්නේ පේනවා ඇති ඔයාලට මෙතන බිත්තර රොටි දෙකක් තියෙනවා කපලා තාත්තා මොනාරි කනවා නම් ඉතින් දුවටත් අනිවාර්යෙන් ඕනේ එයා ඉතින් ඕක සම්පූර්ණයෙන් ගන්න අන්තිමට ඒ ටිකත් මටම තමයි ෆුල් කොත්තු කාලා ඔච්චරක් ඉතුරු වුණා ඒ කියන්නේ කන්න බෑ ඔච්චරට වැඩි චිකන් ෆුල් කොත්තුවටයි බිත්තර රොටි දෙකටයි ග්‍රේවි අනම්මනම් ඔක්කොටම අපිට මෙතන ගියේ රුපියල් 940යි දෙන්න ගානට ඉතාමත් වටිනවා ඔයාලත් යන්න කැමරාසයි පිරිසිදුයි ලෙවල් පාරෙන් පල්ලෙහාට එනකොට අරුප්පල පාරයි ලෙවල් පාරයි බෙදෙන හන්දිය තමයි තියෙන්නේ